الحمد لله والصلاة والسلام على رسول الله محمد وعلى آله وأصحابه أجمعين أما بعد ආදරණීය සහෝදර සහෝදරියනි, අද මා කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඉස්ලාම් ඉතිහාසය තුළ අඹු සැමි සම්බන්ධතාවය ගැන. අපි දන්නවා මේ ලෝකේ අපි හිතන දේවල් නෙවෙයි සිදුවේ. නමුත් අපි යම්කිසි අදිෂ්ඨානයකින් යුක්තව පවුල් ජීවිතයක් ගත කරනකොට, ඒ වගකීම දරනකොට, එක්තරා ඉලක්කයක් කරා ගමන් කරනකොට අපිට පුළුවන්කම ලැබෙනවා ඒ සාර්ථක ජීවිතය කරා අපිව යොමු කරවන්නට. අපි දන්නවා අපි පවුල් ජීවිතය ගැන කතා කරනකොට මොහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කරන විශේෂයෙන්ම ඛෛරුකුම් ඛෛරුකුම් ලි අහ්ලි, ඔබලා අතරේ වැදගත්ම පුද්ගලයා වෙන්නේ කවුද, ඔබලා අතරේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පුද්ගලයා වෙන්නේ කවුද, බිරිඳට හොඳ ස්වාමි පුරුෂයෙක් වෙනට. බිරිඳ කියන්නට ඕන එයාගේ හෘද සාක්ෂියට අනුව මෙයා හොඳ ස්වාමි පුරුෂයෙක්. දරුවෝ කියන්නට ඕන මේ අපේ අප්පච්චි අපේ තාත්තා හොඳ තාත්තා කෙනෙක් අපිට. ඒ වගේම ස්වාමි පුරුෂයා කියන්නට ඕන අවංකවම මගේ බිරිඳ තාමත්ම වටිනා ගෘහපති, වටිනා කාන්තාවක්, බිරිඳක්, එහෙම කියන්නට. අන්න ඒ නිසා තමයි රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරන්නේ ඔබලා අතරින් ශ්‍රේෂ්ඨවන්තයා කවුද, ඔබලාගේ පවුලේ තැනැත්තාට, ඔහු තැනැත්තියට වැදගත් තැනැත්තාය, තැනැත්තිය. මොකද මම මගේ පවුලේ උදවියට යහපත් තැනැත්තෙකි යනුවෙන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කරනවා. වාන ඛෛරුකුම් ලි අහ්ලි, ඔබලා අතරින් ඔබ සෑම සියලු දිනාට වඩා මගේ පවුලේ අයට මම හොඳ ස්වාමි පුරුෂයෙක්, දරුවන්ට හොඳ තාත්තා කෙනෙක්. මොකද පවුල් ජීවිතය සාර්ථක නම් පවුල් කිහිපයක් එකතු වෙලා සමාජයට හොඳ අත්තිවාරමක් දමනවා නම් ඒ සමාජය ලස්සන වෙනවා. දැන් අපි දකිනෝ පවුල් ජීවිතය තුළ ඒ දරුවන්ව යහපත් දරුවන් බවට පත් කරන්න අපි උත්සාහ කරනවා. ඇයි එහෙම උත්සාහ කරන්නේ? ඇත්තටම සහෝදර සහෝදරියනි, මම පාසල්වල ගුරුවරයෙකු වශයෙන් සේවය කළ ගුරු වෘත්තියේ නිරත වුණ අපි දකින දෙයක් තමයි අම්මට තාත්තට ගරු කරන දරුවේ ඒ පන්තියේ සියලුම දරුවන්ට ආදරය කරනවා. අම්මට තාත්තට ගරු කරලා අම්මට තාත්තට කීකරු දරුවේ, ගුණවත් දරුවේ, ගුණවත් කමෙන් පරිපූර්ණ දරුවේ හැම මොහොතේම අනිත් දරුවන්ට ආදරය කරනවා. ගුරුවරුන්ට ආදරය කරනු, ගුරුවරුන්ට ගරු කරනු, සමාජයට ගරු කරනු. ඒ වගේම අපි අනිත් පැත්තත් බලනවා, දෙමෝපියන්ට අකීකරු පුද්ගලයේ, ඒ දෙමෝපියන්ට අකීකරු ශිෂ්‍යෙක්, ශිෂ්‍යාවක් හැම විටම අර පන්තියේ අනිත් දරුවන් සමග අඩදබර වෙනවා, රණ්ඩු වෙනවා. ගුරුවරුන්ට කීකරු නෑ. අනේ ඒ නිසා තමයි මෙතනදී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හොඳ පවුල් සමාගමක්
පවුල් සංස්ථාවක් තුළින් හොඳ සමාජයක් බිහි කරන්න තමයි හැම වෙලේම ඒ සමාජයට උපදෙස් දුන්නේ. අඹු සැමියන් වශයෙන් හොඳ ජීවිතයක් ගත කරන්න, හොඳ දරුවන් බිහි කරන්න කියලා. ඒ තුළින් හොඳ සමාජයක් බිහි කරන්නට පුළුවන් කියන එක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් අපිට පෙන්වා දෙනවා. අන්න ඒ නිසා දරුවන් අපි මුලින්ම දහමට යොමු කරන්නට ඕන. ඒ දරුවන් දැන් බලන්න, සමහර දෙමව්පියන් තමන්ගේ දරුවන් වැරදි වචන කතා කරනවා නම්, වැරදි පැත්තට යොමු වෙනවා නම් ඒ ගැන හිතන්නේ නැහැ. දරුවන්ගේ මානසික වර්ධනය ගැන හිතන්නේ නැහැ. උගාක් වෙලාවට හිතන්නේ දරුවන්ගේ කෙස් සුදු වෙනවා නම්, අකාලේ සුදු වෙන්න පටන් ගන්නවා නම් ඒකට බේතක් හොයාගෙන හොයාගෙන යනවා. ඒ දරුවන්ගේ ඒ දත් වල මොකක් හරි අඩුපාඩුවක් සිදු වෙනවා නම් ඒවා ඒ සඳහා බේත් හොයාගෙන හොයාගෙන යනවා. දරුවන්ගේ මේ බාහිර දේවල් වලට බේත් හොයාගෙන යනවා. නමුත් දරුවන්ගේ මනස තුල මේ දරුවාට ඉක්මනට කේන්ති යනවා නම්, මේ දරුවා වැරදි වචන කතා කරනවා නම්, මේවා සිදුවෙන්නේ කොහොමද, මේ ළමයා වැරදි විදියට හැසිරෙනවා නම්, මේ සඳහා මේ දරුවගේ ආධ්‍යාත්මික පැත්ත, ඒ සිත යහපත් පැත්තට යොමු කිරීම සඳහා අපි ආගමික නායකයෙක් හොයාගෙන යනවද, ඒ සඳහා අවවාද අනුශාසනා ලබා ගන්නවද? අනේ ඒ නිසා අපි සීල දෙනාම මේ දරුවන්ව යහපත් පැත්තට යොමු කිරීමට, යහපත් පෞල් ජීවිතයක් ගත කිරීම තුළින් හොඳ සමාජයක් බිහි කිරීමට අපි සීල දෙනාම උත්සාහ කරන්නට ඕන. සීල දෙනාටම අල්ලාහ් තාලාගේ ආශිර්වාදය ලැබේවා. සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තාගුරුක වාතුබ් ඉලෛක්.